සාගර රෝහල්ට ඇතුළු වී සියල්ලන් ගිය බව තහවුරුකට දැනගෙනය. ජනිල් ලොකුබණ්ඩාරව දුටුමෝතේ සිට පපුවට මොකද්දෝ දුකක් ආවව සාගරට දැනේ. යලිත්වරක් ඔහෝ නොදුකිනවා නම් හොඳයයි සාගරට සිතුණි. කොල්ලාගේ මුහුණ දකිද්දී සුජාතාට දුක සිතුණි. කොහෙද මෙච්චර වෙලා හිටියේ? සපු ඇසී දුබ්බරවය. මං මාලිගාව පැත්තට ගියා. අම්මා කෑවේ නෑ? සුජාතා සබෝධ මුහුණට මුහුණ බලාගෙන සිනාසුනා පමණි. මං බෙදන්නම්. සපෝ හෝ ගෙනවිත් තැබූ කෑම බඳුන් හිමිහිට පිටතර ගත්තේය. එය පිටතර ගනිද්දීම ආවේ අලුත් කිරි හොද්දක සුවඳය. පව්! සපෝ කිඳිරිලක් බඳුව කීවාය. අම්ම කන්න, මං කවන්නද? අනේ මං කන්නම් පුතේ. සුජාතා සපෝ බෙදා දුන් ඉන්දියාපටික අතර ගත්තාය. අලුත් කිරියෝදි සුවඳත් මිරිස් මාළු සුවඳත් ගෙනාවේ හොඳට ඉවුම් පිවුම් දන්නා කෙනෙකුගේ කෑම වලින් එන සුවඳය. පුතේ, ඔයත් කාලා නෑ නේද? මං කන්නම් අම්මේ. අද මං කවන්නේ, හැමදාම ගියාම මට කවනවා. සුජාතාට දුක මේ ආදර කතාව මේ තරම් දුකකින් ගලා යන එක ගැනය. අම්මා කෙනෙක් ලෙස මීට වඩා දෙයක් කරන්නට තිබුණා යයි ඇයට නිතරම සිතේ. පුතේ, කෑම කන අතරතුර සුජාතා සාගරට කතා කළාය. අම්මේ, දැන් ඔයාගේ බිස්නස් එක කොහොමද? සාගර සිනාසුනේ. හොඳයි අම්මේ. දැන් ගියක් විතර මාසෙකට හොයනවද? අම්මටනේ, කිව්වට කමක් නෑ. සුජාතා කී විහිළුවක්ද කරය. එකකට කිට් වෙන්න හොයනවා අම්මේ. ටික ටික එකතු කරන්නේ, වෑන් එකක් ගන්න. සපුට පුදුම සිතුනේ. ඔහු ඒ තරම් හම්බ කරතයි ඇයවත් සිතුවේ නැත. අනේ දෙයියන්ගේ පිහිටයි. ඔයා පුදුම දරුවෙක්. මං හිතුවේ නෑ එච්චර මහන්සි වෙන තරමට ප්‍රතිඵල තියෙනවා අම්මේ. අපේ සපුමලී කේටස්සල කෑම පැකට් එකට දැන් නුවරම ආසයි. ආස නොවි කොහොමද මේ රස? අච්චර වෙන ප්‍රේමත් කන්නේ පින්දිදි. සාගරට බැලුනේ සපූ දෙසයේ. මේ සියල්ල ඇගේ පින්නන්දුකමටයි ඔහුට සිතෙයි. මං ඉක්මනට වාහනයක් ගන්නවා අම්මේ. ඊට පස්සේ සුජාතා සද්දි සිනාසුනේ සපූය. නුවරින් ඉඩමක් ගන්නවලු, පොඩි ගයක් හදනවලු. එතකන් තමා මේ ඔක්කොම දුක්. සාගර සිනාසුනේ දුක්බරවය. ඔහට වරදින්නෑ අම්මේ. පුතේ, අම්මා මොනවත් හිතන්න එපා මෙහෙම කිව්වට. මං පුතා ගැන මොනවා හිතන්නද? දවසක මං ඇවිත් චූටි මැඩිකව එක්කන් යනවා. හදිස්සි වෙන්නත් පුළුවන්. සුජාතාට බැලුනේ සපෝ දෙසය. කෙල්ලගේ ඇස්සල කඳුලිය. මේ මොනවත් වෙන්න කලින් ඔයාට අරන් යන්න දෙන්නයි තිබ්බේ. කමක් නෑ අම්මේ, මං හැම දෙයක්ම ලෑස්සි කරගෙනම එක්ක යන්නම්. සුජාතාගේ පපුවට නිවනක් දැනුනි. දැන් නම් අසනීපයක් නැත ඇයට සිතුනි. ඔයා කියන ඒවා ඇහුවම මට ලෙඩස් සනීපයි. සනීප වුණත් කමක් නෑ. සති දෙකක් විතර අසනීප පාටට ඉන්න. මට අර ගෙදරට යන්න බෑ. තුන් දෙනාම තේබීවි විස්තර කතා කරමිනි. කොල්ලයි සියයි කෑවද දන්නේ. ප්‍රේම ආවම මං ගිහින් බලන්නම් අම්මේ. මේකටත් වැඩ ඇති. ඒත් මං අම්මා ළඟ ඉන්න රැට එනවා. සුජාතා පුදුමාකාර ආදරයකින් සාගර දෙස බලා වුණාය. මෙහෙම බෑනලා ඇත්තටම හමුවන්නේ නැත. ජනිත් කඩාගෙන නුවර ගෙදරට ආවේ සපු මහගෙදරට ආ බව දැනගෙන මේ ෆාම් හවුස් එකේ යතුරු ටික තිබුණේ ඇය ළඟය. ජනිත් එද්දී නිවසේ උන්නේ ප්‍රේමා සපුත් පමණි. සපු ඇඳගෙන උන්නේ සාගරගේ නවාතැනටද ගොස් රෝහල වෙත යන්නටය. ජනිත්ගේ වාහනේ මිදුලේ නවත්තුණු දෙක
ඇගේ හිතර මහා හිර වූ ගතියක් දැනුනි. කොහේ යන්නද ඇදගෙන උන්නේ? ඕ ඒ ආන විදියටම සපෝගේ හිත බිඳිනි. අම්ම ගාවට යන්න. ඇය දෑත් බැඳගෙන කීවාය. ජනි තිඳගත්තේ යතුරු කරකවමිනි. සපෝට නිකවට මේ දුලක්ෂව සීවිය. ඔය කියන තරම් අමාරුවක් අම්මට නෑනේ. පුදුම මේ කියන්නේ වෛද්‍යවරයෙක් වීමය. සමහර අමාරු තුවාලයක් මෙන් පිටතර පෙනෙන්නේ නැත. අර කොල්ල කවල පොවල අම්මව නැගිට්ටවන්න හදනවා. තව කෙනෙක් අමාරුවක් නෑ කියලා ගරහනවා. සපෝට හිතුණි එහෙමය. අම්මා අමාරුකම් පෙන්නන්නේ නෑ. හැමදාම එහෙමයි. ඒත් එයා ඉන්නේ අසනීපෙන්. ඒවා මට වැඩක් නෑ. මං ආයේ ෆාම් හවුස් එකේ කීස් ටික ගන්න. ඔව්, උඹට මගේ අම්මගේ අමාරුකම් ගැන කැකුමක් නෑ තමයි. උඹ මගේ කවුරුවත් නෙමෙයිනේ. සපෝ සිටියේ දුකකින් නොවේ. මේ පෞකාර ජීවිතයේ සමග බැඳීමක් ඇති නොවන තරමට හොඳය. මේ හදිස්සියේ ෆාම් හවුස් එකට මොනවත් කරන්න ඕන නෑනේ. ඒක බලාගන්න දෙමළ මිනිස්සේ දාලා තියෙන්නේ. මොනාද කරන්නේ කියලා වාට වැඩක් නෑනේ. මට යතුරු ටික දෙනවා. ඒකට මොනවත් කරනවට මං කැමති නෑ. එයා අහිංසක තැනකි. මේ ජීවිතේ රසබරම දවස් කිවි ගියේ ඒ සීතල ෆාම් හවුස් එකේදී. ජනිත් හදන්නේ ඒ විනාශ කරන්නටය. ඒ අරක් ගාල වෙනස් කරනවට මොකද ඔච්චර අකමැති? අනිකේක ඩෞරියකට ලැබිච්ච එක නිකන් තියන්න බෑ. හැම දෙයකින්ම සල්ලි හොයන්න ඕන නෑ. අපි හැදුනේ එතන. මං පුළුවන් වෙලාවක ගිහින් අස් කරලා දාන්නම්. සපෝ, ජනින් නැගිට්ටේ කෑ ගසාගෙන මේ නිකම් බයිලා කියවන්නේ නැතුව මට යතුරු ටික දෙනවා. සපෝ ඉවත බලාගත්තාය. ඔහුට යතුරු ටික දී යවනවයයි ඇය අන්තිමට සිතාගත්තාය. කවදාරි මේවා අර කොල්ල හදලා ගනී. මට බයක් නෑ. සපෝ ගෙතුල්ට ගියේ එහෙම සිතාගෙන. ඕන දෙයක් කරගන්න. සපෝ යතුරු ටික ඔහුට දුන්නේ එසේ කියාගෙන. ජනිත් යතුරු ටික ගත්තේ පුදුමාකාර ගිජුකමකිනි. යන්, මං හොස්පිටල් එකෙන් දාන්නම්. ඕන්නෑ, මං ප්‍රේමයික යනවා. කවදද ගෙදර ඉන්නේ? අම්මා සනීප වුණාම මට අම්මව දාලා ඉන්න බෑ. ඔය ඉන්නේ බලාගන්න කට්ටිය කවුද අද ආපු ගල්ලිබ්බා? ඔව්, ගල්ලිබ්බායයි කිව්වේ සාගරට බව සපූ දනි. කවුරු හිටියත් අම්මා ගාව මං ඉන්න ඕන. මං එයාගේ දුව. ඉක්මනට ගෙදර එනවා. මං යනවා. ෆාම් හවුස් එක විනාශ කරන්න එපා. සීයා එක හරි දුක් ඉඳලා හැදුවේ. කසාද බඳින්න දේපොල ඉල්ලපු නිසා ඕක දුන්නේ. සිය ජීවත් වුණේ ඕකෙන්. සපුටේ වචන ටික නොකියා ඉන්නට බැරි විය. ඩවුරේ එකක් නොගෙන ගන්නම ගෑනේ. මං යනවා. සපුවේ වචන ටිකට දෙයක් කියන්නට ප්‍රථම ජනිත් පිටව ගියේ. සපුගේ දෙනෙත්තල කඳුළු පිරුණේ ජනිත් ඔය කතාව කියෝ නිසා නොවේ. මෙවැනි බල්ලෙකුට බිරිඳවි තවමත් ඉන්නා එක ගැන දුක සිටියේ. අර කොල්ල මේ මොනවත් ඉල්ලන්නේ නැතුව මහා විතරක් ඉල්ලනවා. ජීවිත කාලෙම බලා ගන්න. මූ දේපොල නැතුව ගන්නත් ගෑනියෙක්ද කියලා අහනවා. සබු ප්‍රේමා සමග කිවි අඬමිනි. කවදාරි දාලා යන දීගිනි බේබි අඬන්න එපා. මා තිවසන්නේ ඒකයි ප්‍රේමා. මහා බල්ලෙක් මූ. ප්‍රේමා කෙල්ලගේ හිස අත ගෑවේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. සාගර මහගෙදරට එන්නට ආවේ සපු ප්‍රමාද නිසාය. ඔහු ගෙදර සියල්ලන්ටම කෑමද හදාගෙන ආවේ. රෝහලට යන්නටත් හදා ඔහු පසුව මහගෙදරට ආවේ සපු තවමත් එහියේ සිතාගෙන. ඒත් මහගෙදරට පිවිසෙන ගුරුපාරට හැරෙද්දීම් වගේ සාගර ඉදිරියෙන් ජනිත්ගේ වාහනය එන්නට විය. ජනිත් සාගර උඩට එනු දැක වාහනය වේගය බාල කළේය. මේ පාරෙන් මහගෙදරට මිසක වෙන ගෙදරකට යන්නේ නැත. ඔහු සාගර ළඟින්ම වගේ වාහනේ තිරිංග තද කළේ සැකේනි. එහෙමම වාහනේ ස්වයංක්‍රීය වීදුරුව පහත් කළ ජනිත්
සාගර දෙස මොහොතක් බලා උන්නේය. සාගර නැවතින මේ මෙහාට එනවා. තමුසේ කොහෙද යන්නේ? ඔහු කතා කරන්නටවත් දන්නේ නැත. සාගර කලබල වූයේ නැත. මං ලොකු සර්ගේ ගෙදරට යන්නේ. ඇයි? මාත් අහන්නේ ඇයි කියලා තමා. තමුසේ කවුද? පිළිතුරු දිය යුත්තේ කල්පනාවෙනි. මං ලොකු සර් ළඟ වැඩ කරන්නේ. එයා ළඟ වැඩ කරන්න යාට කම්පැනි එකක් නැහැනේ. සාගර කතා කළේ නැත. මං දැන් වැඩ නැහැ. කලින් වැඩ කළා. දැන් මොකද තමුසේ මෙහි කැරකෙන්නේ? එයට පිළිතුරු බදින්නට සාගර ගියේ නැත. කෙල්ල කොතරම් දුකක් විඳිනවද කියා දැන් සිතාගත හැකිය. තමන්ගේ වැඩක් බලා ගන්නවා. මෙහි කැරකෙන්නේ නැතුව. තේරුණාද? සාගර කිසිවක් කිව්වේ නැත. ජනිත අනදස සාගර නැවති මොහොතක් බලා උන්නේය. මේ ප්‍රශ්නේ ඉක්මනටම කෙලවරට ගෙනා යුතුය. නැතහොත් වන්නේ දුක් විඳින්නටය. සාගර අයියට පාඩ දාන්න එයා කවුද? මහ බල්ලෙක්. සපෝ මේ කතා අසා පිපුරුණාය. මේ ලෝකේ වැඩියෙන් ආදරය කරන කෙනාට ඒ ආදරේ නිසාම අපහාස විඳින්නට වෙද්දි ඒ බලා සිටිය නොහැක. මේ හැම දෙයක්ම ඉක්මනට ඉවර කරගමු. මාත් ඉවසන්නේ ඒකයි රත්තරන්. සපු ඔහුගේ අතින් අල්ලාගෙනම කාමරයට ගියාය. මෙහෙම චුට්ටක් ඉන්නකොට ඔය ඔක්කොම දුක් වේදනා නැති වෙනවා. ඔහුගේ පපුවට තුරුල්ල මොහොතක් ඉඳ සපු කීවාය. සාගරයේ මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන ටික කාලයයි. ඉතින් නෑ, අපි ලබන අවුරුද්ද ඇතුළත එකතු වෙනවා. මං පොරොන්දු වෙනවා. සාගර සපෝගේ හිස මත සුරත තබා කීවේ. ඒ වචන ටික ඇති ජීවත් වෙන්න රත්තරන්. සපෝ මොහොතක් දැස් පියාගෙන උන්නාය. මටයි කියලා ගොඩක් සැප සම්පත් හොයන්න දුක් විඳින්න එපා. ඒ ජීවිතේ ලස්සනට පටන් ගන්න ඕන චූටි මිනික. අපේ ජීවිතේනේ නේද? ඒකනේ චුට්ටක් ඉවසන්න. ඉවසන්නම්. ඒක මට දුකක් නෙමේ. ඒත් මෙහෙම තියෙන එක මට දුකක්. සාගරයේ හිස අතගා කීවේ. ඉස්සෙල්ල මම මේ ඔක්කොම දාලා ගෙදර එනවා. දික්කසාද ඉල්ලනවා. ඊට පස්සේ හිමීට අපි එකතු වමු. චූටි මැනික හිතලා කරන්න. හිතන්න දෙයක් නැහැ. උදේ හවා හිතන්නේ ඒක තමා. සපු ඕගේ තොල්පට අද්දර තොල්පට තබා දැසි මොනවද ඉල්ලුවාය. සාගරයේ බඳවට සුරත යවා මෘදුව ඒ මූණට එබුණේය. එකට ඉන්න විඳින දුකක් නේද? ඒක මට ඇති ජීවත් වෙන්න. සාගර මෘදු ලෙස කියා ඒ තොල්පට මත ඔහුගේ තෙතොල් දයාබර ලෙස තැබුවේ. ඒ සමගම කවුදෝ දොර ළඟ ඉන්නාන ඇසින. සපෝ සාගරත් එකිනිකාගෙන් මිදුනේ ඒ පාහඬ ඇසීය. සපෝ සාගර කාමරයේ සිටිද්දීන් අඩවැල් කර තිබූ දොර අල්ලාගෙනම කාමරෙන් පිටත බැලුවාය. කාමරයේ දොරකඩ අද්දර උන්නේ දයාසිරි මහතාය. සපෝගේ හිතට නිවනක් දැනුනේ විටේ. සපෝ ලැජ්ජාවෙන් බිම බලාගත්තාය. සමහර විට තමා සාගරට තුරුල් වීගෙන ඉන්නවා සීයා දකින්නට ඇතැයි ඇයට සිතුනේ. සීයේ මේ මං. සපු ලැජ්ජාවෙන් බිම බලාගෙන තතනුවාය. දෑසිරි මාතා සිනාසුනි උපේක්ෂා සහගත වේ. සාගර පුතා ටිකක් ඉන්න කියන්න. ටිකක් කතා කරන්න. සපු කාමරයේ තුලට ගියේ දෑතින් මූණ වසාගෙන මෙනි. සිය දකින්නත් ඇති. ඇයි කීවේ ලැජ්ජාවෙනි. දෙන්නගේ වැඩ කියලා හිතනවා ඇති. අපි ආදරය කරනවායි කියන එක කාටවත් රහසක් නෙමේනේ. අන්න සිය කතා කරනවා. සාගර පිටතට ආවේ බිම් බලාගෙනමය. කොල්ලා දැන් ඉස්සරට වඩා උස් මහත් වී ඇතැයි දයාසිරි මහතාට සිතුනි. කොහොමත් ජීවිතය සමග සටන් කරද්දී කොල්ලන්ගේ කරදඬ උස් මහත් වේ. සාගර කතා කළේ බිම් බලාගෙනය.
අද කේටරින් එකේ වැඩ නැද්ද පුතා? තීනවස වැඩ ටික කරලා ඉවර වෙලා ආවේ. 9 වෙද්දි රයිස් පැකට්ස් අවුට්ලට් වලට යවනවා. ආයෙත්ින් සර් ඈ 9ට විතර තමයි වැඩ පටන් ගන්නෙ. එහෙමම උදේ වෙනකල් අදිනවා. ඔව් සර්. හැදෙන කාලේ ටිකක් දුක් විඳතර කමක් නැහැ. ඔව් සර්. එහෙම දුකකුත් නැහැ සර්. ප්ලේන් ටික බිබී වැඩ කරද්දි දන්නේම නැතු උදේ වෙලා. වැඩත් ඉවර වෙලා. ගුඩ්. එහෙම තමයි හිතන්න ඕන. කවදද දැන් වාහනයක් ගන්නෙ? ඉක්මනටම ගන්නවා සර්. තව සල්ලි ටිකක් මදි. දයාසිරි මාතා කොල්ලා දෙසම් බලාගෙන උන්නේ. සාගර පුතා, සිය යන්නේ වැදගත් දෙයක් කියන්නට බව සපුද දැනගත්තාය. චූටි මැනික, සීයා. සාගර සපුද මූණට මූණ බලාගෙන උන්නෝය. දෙන්නම ඉන්නේ තීරණයක් අරගෙන එක හිතින්ද? දයාසිරි මාතා ඇසුවේ සාවධානවය. ඔව් සර්. චූටි මැනික, ඔව් සීයේ. ගුඩ්. ඔහු දෙදෙනා දෙසම් මොහොතක් බලා උන්නේ. දෙන්න කැපවීමෙන් උන්නොත් කවදා හරි දෙන්නට සතුටින් ඉන්න පුළුවන්. ඔහු ළඟදී නැති සතුටක් ජීවිතේ කොතනකවත් නැත. අම්මා ලෙඩ උනේ චූටි මැනික ගැන හිතලා. එයා හරියට කන්නේ බොන්නේ. මං දන්නවා සීයේ. මං අම්මට කිව්වා මං දුකින් නෙමෙයි ඉන්නේ කියලා. එයාට දුකයි. ඔයා කැමති ජීවිතේ ඔයාට අරන් දෙන්න බැරි වුණාට. ඒක අම්මගේ අසරණකම සීයේ. එයා පුළුවන් තරම් සටන් කළා. තාත්තත් ගොඩක් දේවල් දැන් තේරුම් අරන් ඉන්නේ. මාත් එක්ක කතා කළා. ටිකක් වෙනස් වෙලා. මටත් හිතුණා. මොන දේ වුණත් පරිස්සමෙන්. ලොකු බණ්ඩාරලා හිතන තරම් හොඳ මිනිස්සු නෙමේ. එයාලා ජයන්තගෙන් හරියට අනිසි ප්‍රයෝජන ගන්නවා. ජයන්තත් කලකිරිලා ඉන්නේ. ඔයාගේ තාත්තා කවදාවත් ජරා වැඩ කරපු මිනිහෙක් නෙමේ. ඒක මං දන්නවා. සපු අසහගෙන උන්නාය. තාත්තාව උදේ දකිද්දි සපුට එවන්නක් හැංගින. කසාදේ උකසට තබා ලොකු බණ්ඩාරලා ඔවුන්ගේ අයතා වැඩවලට තාත්තාගේ පොලිස් තනතුරු යොදා ගන්නවාද? ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙයි. කලබල නොවී ඉන්න. දයාසිරි මාතා කාමරයට ගියේ දෙදිනාගෙම හිස් අත ගාය. සාගරගේ දැස් තෙත්ව තිබුණේ. සාගර අයියේ, ඇයි මේ? අද හරි නිවනක් දැනෙනවා. අපිට ඉක්මනට එකතු වෙන්න ලැබෙයි. සතුටට තේ ටිකක් බොමු. බොමු. සාගර කිව්වේ සිනාසෙමිනි. දෙදෙනාම කුස්සියට ගියේ එකටමයේ.